ඔවුදුවෙකුට අපි බලබලා සිටින්නේ යාල් සඳයි, යාපන පොළ. යාපන පොළ පිළිබඳව තියෙන ලස්සන අපූරු ගීතයකට අපි සවන් දුන්නා, අර්ථවත් ලෙස අර්ථය තේරුම් අරගෙන අපි ගායනා කළා. දැන් අපි ඒ යටතේ අසන ප්‍රශ්නවලට පිළිතුරු සපයමු. ඉප්පාඩල් එදු පට්‍රියද? ඉප්පාඩල් මෙම ගීතය එදු පට්‍රියද? මොනවා පිළිබඳවද? මොනවා ගැන තියෙන මොනවා ගැනද ගායනා කරන්න? යාල් සංදේ. යාල් සඳේ. එහෙනම් උත්තරය නිවැරදි, යාල් සඳේ. හරිද චිතුලි? සරියා, යාල් සඳේ. එවැනි ප්‍රශ්නය එච්චර දහන්න. හරි, දෙවැනි ක්‍රියාකාරකම පඩතේ අවධානිපෝ. පින්තූරය, පින්තූරයට අවධානය යොමු කරමු. කීලේ උල්ල පහත තිබෙන සොට්කලයි වචන ටික තොඩරු පඩති කලඳුරයාඩුවෝ. ඒව සම්බන්ධ කරලා සාකච්ඡා කරමු. පහත සඳහන් වචන කියන්නේ මේක. ඉඩියප්ප තට්ටේ, ඒ කියන්නේ ඉඩියප්ප තට්ටේ. ඉන්දියාප්ප තට්ටේ. ඉඩියප්ප තට්ටුව අංක එක. කොතන තියෙන ඉඩියප්ප තට්ටුව? ඉඩියප්ප තට්ටු තියෙන්නේ මෙන්න මෙතන. හරිනේ, ඉඩියප්ප තට්ටුව. හරිනේ සෙලුනේ, ඉඩියප්ප තට්ටුනේ. ඉඩියප්ප තට්ටු කුට්ටං. ඉඩියප්ප තට්ටු හරි. ඊට පස්සේ කුට්ටං. කුට්ටං කොහෙ තියෙන්නේ? කුට්ටං කියන්නේ මේ තියෙන්නේ, මේකට තමයි කුට්ටං කියලා කියන්නේ. මේක ඇතුලේ තල් හකුරු පුරවලා තියෙන්නේ. හරි, ඒකට දෙවනෙන් කියන්නේ කුට්ටන් කියලා. සිංහලෙන් කොහොමද කියන්නේ සෙලින් එකට? පල්ලහකර පුරවලා තියෙන්නේ. චිතුලි, සිංහලෙන් කොහොමද කියන්නේ කුට්ටන් වලට? තල් කරලිනේ. තල් කරලිද? තල කියන්නේ අරකනේ. හරි, ඒ කියන්නේ මේ තල් කොළ වලින් කියලා එක ඇතුලේ තල් හකුරු දාලා තියෙනවා. නීතු පෙට්ටි කියලා කියන්නේ අංක තුන. මේ තියෙන්නේ, මේවා තමයි නීතු පෙට්ටි කියලා කියන්නේ. මේ තියෙන්නේ නීතු පෙට්ටි. සල් නිකං පෙට්ටි කියන්නේ අංක හතර. ඔතන තියෙන පෙට්ටි අර උඩ පෙන්නන විදිහක් නෑ. උඩ තියෙන පෙට්ටි, පෙට්ටි දන්නවන්නේ. ඇද සෙල්ලින් මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ කඩහම්. කඩහම් කියන අංක පහ. මේ තියෙන්නේ, මේක තමයි කඩහම්. පායි කියන්නේ මොනවද චිතුට? පැදුර අංක හය. මෙතන තියෙනවා පැදුර උඩ. හරිද? කෝ පැදුර මේ තියෙන්නේ අංක හය. පායි කියන්නේ පැදුර. හරි, මේ තියෙන මේක තමයි අර පෙට්ටි කියලා කිව්වේ. හරි නේද? සරියා චිතුලි, සෙලුනි සරියා. හරි නේ? එතකොට බලන්න මේ පින්තූර දෙක අපි සංක්‍රමණය කරලා බැලුවා.
සේත්පාඩු තුන ක්‍රියාකාරකම් අංක තුන. අංක තුන ආසිරියර නොදවියුඩන් ගුරුවරයාගේ උදව්ව අනුශාසනයෙන් සෙවිමඩුපොම් සවන් දෙමු වාසිපොම් කියවමු. දැන් ලස්සන සංවාදයක් මෙතන තිබෙනවා. සංවාදයේ සම්බන්ධ වන්නේ ව්‍යාපාරි ව්‍යාපාරිකයා අම්මා මව විෂ්ණු විෂ්ණු කියන පිරිමි ළමයයි ජනනි ජනනි කියන ගැහැණු ළමයයි. එතකොට මේ අයට මේ අයවලුන්ට දීලා තියෙන සංඥාව රතු පාට මේ ටයමන් නිල් පාට මේ සංඥාව සලකුණ කොළ පාට ජනනි. හරි එතකොට දැන් පොලට ගිහිලා තියෙනව නේද සිරුනි? සඳේකි පොයර කරින්ලා චිතුලි ආම් පොලට ගිහිලා තියෙනවද කියලා ඇහුවේ සිරුනි. සඳේකි පොයර කරින්ලා ගම් පහ සඳේකි. සරි අදට පොලට ගියාම ඔයාලට මේව මතක් වෙනවා. මේ ව්‍යාපාරි මේ වෙලෙන්දා කෑ ගහනවා මෙන්න මෙහෙම. මලිවු මලිවු වාංගෝ අම්මා වාංගෝ ලාබයි ලාබයි. මලිවු කියන ඕගොල්ලෝ දන්නවා ලාබයි ලාබයි. වාංගෝ අම්මා එන්න අම්මි වාංගෝ එන්න එන්න අම්මි එන්න ලාබයි ලාබයි කියලා පොලේ ඉන්න ඒ ව්‍යාපාරිකයා කෑ ගහන ඕගොල්ලෝ දන්නවා පොල පොලට ගියොත් ඒ වගේ හැම පැත්තෙම ලාභයි ලාභයි කියනවා. ඇත්තටම ලාභයි. සමහර භාණ්ඩ ලාභයි කිසිම ප්‍රමිතියක් නැහැ. සමහර භාණ්ඩ ප්‍රමිතියෙන් යුතු හොඳ භාණ්ඩ තියෙනවා. කඩ සාප්පුවල ගන්න මිලට වඩා අඩුවෙන් ඕගොල්ලොට මිලදී ගන්න පුළුවන් ස්ථානය. හරි ඒ පොදුවේ අපි පොල්ලගෙන අපි ඉගෙන ගත්තට මොකද අද අපි ඉගෙන ගන්න යාපනය පොල පිළිබඳව. හරිද? එතකොට අම්මා කියනවා දැන් උදලාලේ කෑ ගහනවානේ නැන්දේ. අම්මා කියනවා වාංගු පිළිය එන්න ළමයිනේ අන්ද කඩේకి පෝ අර කඩේට යමු. එතකොට විෂ්ණු අහනවා විෂ්ණු යාළ ගෙදරට එලා ඉන්න අමුත් එක් වෙන්න ඕනේ මං හිතන්නේ. විෂ්ණු අහනවා අදු එන්න ජනනි ජනනි අර මොනවද? එතකොට ජනනි උත්තර දෙනවා අදු පණං ගැටි ඒක තල් හකුරු. එතකොට විෂ්ණු අහනවා අද නල්ලද ඒක හොඳයිද කියලා අහනවා. අද නල්ලද ඔබ තිරේ දිස්සෙන පින්තූරේ ඔබට දැක හැකි මේ ඉන්නේ ව්‍යාපාරිකයා පෙළෙන්දා. මේ ඉන්නේ ජනනි එන්න පිරිවස ඉන්නේ බෑගක උදුස්සගෙන අපේ විෂ්ණු කොල්ලා නේද? එතකොට මේ මේගොල්ල අතර තම මේ සංවාදය යන්නේ. එතකොට බලන්න මෙයාගේ දකුණෙන් වමෙන් ඉස්සරහ පිටපත හැමතැනම බහණ්ඩ පුරවල. පොලක් කිව්වහම බඩු සාගරය කියලා කියනවනේ බහණ්ඩ වලින් පිරිච්චි ස්ථානයක්නේ පොළ නේද? හරි එහෙනම් මේ සංවාදය දෙන්නේ එලෙන්දා විෂ්ණු සහ ජනනි. එතකොට ජනනි කියනවා මේ විෂ්ණු එහෙවද මේක හොඳයිද කියලා මේ තල්ලු අකුරු. ආ නල්ලද නල්ලද හොඳයි හොඳයි උංගලක වෙනවා ඔයාට ඕනද? එතකොට විෂ්ණු කියනවා ඕම් ජනනි ඔව් ජනනියෝ මට ඕන්. එතකොට අම්මා අහනවා පණං කට්ටි එන්න වෙලයි මේ තල්හකුරු මිල කියද තල්හකුරු මේකේ ගාන කියද කියලා අහනවා. එතකොට ව්‍යාපාරිකයා උත්තර දෙනවා ඔරු කුට්ටන් 100 රුපියයි. එක කුට්ටන් කුට්ටන් කියන ඔයගොල්ලෝ දන්නවා තල් හකුරු චූටි පෙට්ටියක් චූටි කෑල්ලක් රුපියල් 100යි. එතකොට දැන් ඒ කාලේ රුපියල් 100 වුණාට දැන් 1000කට 1000ක් පැනලා ඇති නේද? හරි සරි ඔරු කුට්ටන් තාංගෝ
මට කොට්ටන් කැටයක් දෙන්නකෝ, පෙට්ටියක්. එතකොට විෂ්ණු අහනවා, අංගේ කනක තිරාච්චේ පළමෙරකු, අතන ගොඩාක් නිදි තියෙනවානේ. එතකොට ජනනි කියනවා, ඕම් විෂ්ණු, ඕ විෂ්ණු, ඉදි යාල්පාන තිරාච්චේ, මේවා යාපනයේ මිදි, උංගලක තිරාක්ෂයේ විරුපමා, ඔබ මිදිවලට කැමැතිද? විෂ්ණු උත්තර දෙනවා, ඕම් ඔව් එනක නල්ල විරුපම්, මම ගොඩාක් කැමැති, ආනලිප වෙන්ඩම්, නමුත් දැන් එපා. ජනනි කියනවා, අම්මා අංගේ ලඩ්ඩු අම්මේ, අන්න අතන ලඩ්ඩු තියෙනවානේ, ලඩ්ඩු අන්න අතන ලඩ්ඩු, වාංගිල්ලයා ගන්න ඇද්ද, මිලදී ගන්න ඇද්ද? එතකොට අම්මා කියනවා, ලඩ්ඩු වේන්ඩාම් පිල්ලේ, ලඩ්ඩු එපා ළමය, නාන් වීටිලයි සේර, මං ගෙදර හදන්නංකෝ. විෂ්ණු අහනවා, උංගලක්கு ලඩ්ඩු සේ தெரியுமா, ඔබ ඔයාට මේ ලඩ්ඩු හදන්න දන්නවද? ඔයා අම්මගෙන් අහන විෂ්ණු, ඔයා ලඩ්ඩු හදන්න දන්නවද? එතකොට උත්තර දෙනවා අම්මා, එනකු තෙරියාදු, මේ ජනනිගෙන් අහනවා, එනකු තෙරියාදු. ජනනි කියන, මම දන්නේ නෑ ලඩ්ඩු හදන්න, අම්මාවකු තෙරියුම්, අම්ම දන්නවා. ඇද විෂ්ණු කියනවා, අදෝ පණං කිලංගේ, අන්න තල්ලල. ජනනි අහනවා, උங்களுக்கு පණං කිලංග පිටිකුමා, ඔබ තල් අලවලට කැමැතිද? එතකොට විෂ්ණු උත්තර දෙනවා, ඕම් ජනනි එනකු පිටිකුම්, ඔව් ජනනි මම කැමැති. එතකොට ජනනි කියනවා, අම්මා ඉරේ වාංගිතාංගෝ, අම්මේ මේක අරන් දෙන්නකෝ. අද එන්න වෙලයි, මේක මිල කීයද කියලා අම්මා මුදලාලිගෙන් අහනවා. මුදලාලි කියනවා, 80 රුපියයි, රුපියල් 80යි. එතකොට අම්මා කියනවා, සරිතාංගෝ, හරි දෙන්නකෝ, එන්දාංග 100 රුපියල්, මෙන්න රුපියල් 100යි. එතකොට මුදලාලි රුපියල් 100 අරගෙන, රුපියල් 80යිනේ, සී අරගෙන සාක්කුවේ දාන්නේ. හොඳ ගනුදෙනුවල පිරිසිදු මුදලාලි කෙනෙක්, නන්ට්‍රී ඉඳාමෝ, ස්තුති, මෙන්න මේදී 20 රූපා, මේදී 20 රූපා, මේදී 20 රූපා කියන්නේ, මේදී 20 රූපයි කියන්නේ, මේදී කියන්නේ ඉතිරිය, ඉතුරු රුපියල් 20. එතකොට අම්මා කියන, පිල්ලෙහල් ළමයිනේ, இது போதும், මේ වයති, நாங்கள் வீட்டுக்கு போவோம், අපි ගෙදර යමු. හරි, දැන් මේ සංවාදය ඔයාලා දෙන්න, දැන් මට කියවලා පෙන්නන්න. හරි, එතන ව්‍යාපාරික චරිතය රඟපාන්නේ සීලෝනි. හරි, අම්මාගේ චරිතය රඟපාන්නේ චිතුලි, විෂ්ණුගේ චරිතය රඟපාන්නේ සීලුනිමයි, ජනනිගේ චරිතය රඟපාන්නේ චිතුලි. හරි, පටන් ගමු. සීලුනි, මලිව මලිව වංගෝ, අම්මා වංගෝ, வாங்கோ பிள்ளைகள் அந்த கடைக்கு போவோம், போவோம். அது என்ன ஜனனி? அது பணம் கட்டி. அது நல்ல நல்லதா? ඔයාලා මේ දිගට මොහොම කියාගෙන යන්න, මාරුවේ මාරුවට ජනනි මේ අම්මා වෙලඳා කියලා මාරු කරගන්න ඕනේ නැහැ. ඔහොම යන්න, සෙලුනි ඉවර වුණා නම් චේතුලි. ඔකේ,
සිතුලි. නල්ලදු නල්ලදු උංගලුක්කු වේනු වේනුමක්. තෝම් ජනනි පණං කට්ටි එන්නවිලේ ஒரு குட்டன் 100 ரூபாய் சாரி ஒரு குட்டன் தாங்கோ குட்டான் ரைட். அங்கே கனக்க திராட்சை பழம் இருக்கு ஓம் விஷ்ணு அது யாழ்ப்பாண திராட்சை உங்களுக்கு திராட்சை விருப்பமா இது ஓம் எனக்கு நல்ல விருப்பம் ஆனால் இப்ப வேண்டாம் அம்மா அங்கே லட்டு. லட்டு வாங்க இல்லையா லட்டு வேண்டாம் பிள்ளை நான் வீட்டிலே செய்கிறேன் செய்கிறேன். உங்களுக்கு லட்டு செய்ய தெரியுமா எனக்கு தெரியாது அம்மாவுக்கு தெரியும் அது பணம் பணாங்கிழக்கு அங்களுக்கு பணக்கிழக்கு விருப்பமா பணம் கிளங்கு. சாரி. ஓம் ஜனனி எனக்கும் பிடிக்கும் அம்மா இதையும் வாங்கி தாங்கோ அது என்ன விலை 80 ரூபாய். 80 ரூபாய் சாரி தாங்கோ இந்த தாங்கோ 100 ரூபாய் நன்றி இந்தாங்கோ மீதி 20 ரூபாய் பிள்ளைகள் இது போதும் நாங்கள் வீடுக்கு போவோம் வெரி குட். ஹரி. එහෙනම් සංවාදයේ ඔයාලා තව පැහැදිලිව යදුනා. හරි. එහෙමනම් වචන මාලා ටිකත් ලිව්වා. දැන් සේර්පඩු 4-8 තියෙනවා. යාල් සඳයේ යාපන පොලේදී කාණකූඩිය දක්නට හැකි පණයි ඕලෙහිලල් තල් අතුවලින් செய்யப்பட்ட நிர்மாணே கர்ணலது அதனலது பொருட்களையும் பஹாண்டடிக்காய் உணவு பொருட்களையும் ஆஹார பஹாண்டடிக்காய் படம் பார்த்து எழுதுவோம் பின்சூரே பலாலியவும் இதுகூட்ட சுலகு சுலகு கியன்னு உங்களை தானோ நீது சொல்ல கேள கியான்னு நீது வினோவிங் ஃபேன் கியல மின்ன மேகட தம்மா அப்பி சொல்ல கேள கியான்னு சிற காலே கமத்தே නේද කමතේ අර වී ටික පිරිසිදු කරලා හුළං හුළං අල්ලන්න අපි එදා ඔයාලගේ අත්තල මුත්තල කිරි කිත්තල පාවිච්චි කරේ මේ තොල්ල සුලහු කියන භාණ්ඩය පැහැදිලිද? හරි. එතකොට පණං කට්ටි කියන එක ඔගොල්ලෝ දන්නවා තල් හක්කුරු. හරි. කුට්ටාන් කියන එක ඔගොල්ලෝ දන්නවා පායි කියන එක දන්නවා. අලුත් වචන තියන්නේ ඔඩියල්. ඔයවා මේ පින්තුරත එක්ක ඕගොල්ලොන් කම්පයා කරලා එක ලියන්න ඕන. හරි. දැන් ලියන්න මේ පින්තුරෙම අඳින්න අවශ්‍ය නැහැ. වාල්ට කරන්න තියෙන්නේ සේට්පාඩු 4 කියලා දෙම්මා. මේකේ මොනවද මේ පින්තුරට අදාළ සිංහල වචනේ ලියන්න. මේ මොනවද තියෙන්නේ මේ වට්ටියේ මොනවද තියෙන්නේ සිලුනි කියන්න බලන්න. මේ පළමෙනි අංකය යටතේ වට්ටිය තුල තිබෙන්නේ කුමක්ද කියන්න. දන්නේ නැද්ද චිතුලි? තිරාච්චි තිරාච්චි මිදි දෝක. අනේ අනේ මිදි නෙමෙයි. තල් වලින් කැවුම් හදනවනේ යාපනය අය. කොච්චර දේවල් හදනවදනේ. ඉතින් කුරුණෑගලේ කොහෙද තල්? කොහෙද තල් ගස් නේද? සෙලුනේ ඔයාලගේ ගම්පහ කොහෙද
තල් ගස් තියෙනනේ. අඹ ගස් විතරයි තියෙන්නේ. හරි. එතකොට තල් වලින් ඒ යාපනයේ අය කැවුම් හදනව රසට. හරිම රසයි. අපිත් කාලා තියෙනවා. හරි ගුණයි. එතකොට තල් කැවුම් කියලා දාලා බල මෙතනින් ඒ අදාළ දෙමළ වචනේ ලියන්න ඕනේ. එච්චරයි. පින්තූර අඳින්න එපා. හරි අමාරුයි ඕක. එතකොට තල් කැවුම් වලට කොහොමද කියන්නේ කියන්න බලන්න. කැවුම් වලට කියන්නේ පණියාරම් කියලා. පණංගයි පණියාරම්. පණංගයි පණියාරම්. ඔන්න ඔහොම ලියන්න ඕනේ. කොහෙද තියෙන්නේ? වරහන් තුලින් බලන්න. මේ තියෙන්නේ පණංගයි පණියාරම් කියලා. ඒක ලියන්න ඕනේ. හරිද? හරි. එතකොට දෙවෙනි එක දන්නව ඕගොල්ලෝ. කුට්ටම් කියලා. තුන්වෙනි එක කියන්න බලන්න. ත්‍රාච්චි. ත්‍රාච්චෙයි. මේක තමයි ත්‍රාච්චෙයි. මිදි කියලා දාලා ත්‍රාච්චෙයි. දැන් කුට්ටම් කියන එකට ඕගොල්ලෝ සිංහල වචනේ දන්නේ නැත්නම් කුට්ටම් කියලාම ලියන්න. මම දන්නේ නැහැ. කුට්ටා. අපි දෙමළ වුණාට දෙමළෙන් තියෙන හැම වචනම අපි දන්නේ නැහනේ. ඔයාලා සිංහල වුණාට සිංහල වචන ඔක්කොම ඔයාලා දන්නෙත් නැහනේ. ඒ හින්දා දන්නේ නැත්නම් කුට්ටම් කියලා ලියලා ඒකට සමාන මේ පිතුරේට කියන දෙමළ පදේ අපි ලියන්න ඕන. පැහැදිලිද? එතකොට මේක තමයි මිදි. ආ මේ වෙනුවට කවුද මේ කැමු වලට මිදි කිව්වා? හරි කමන්නෑ. එහෙම තමයි. පොඩ පොඩ ඩාම් වෙනවා ඩෝම් වෙනවා කියන්නේ ඒකනේ නේද? හරි. එහෙනම් මේ ටික මට ලියලා එවන්නකෝ. දැන් සේට් පාඩු පහ. ඒක කරන්නත් ඕනේ. හරි ලේසි. බලන්නකෝ. උරයාඩලේ සේවි මඩුපොම්. සංවාදයට සවන් දෙමු. සරියාන විඩයෙන් කිල් කෝඩිඩුවෝ. පිළිතුරු සොරි නිවැරදි උත්තර යටින් ඉරක් හඳින්මු. දැන් ඔක්කොම ලියලා හරි උත්තර යටින් ඉරක් හඳින්න ඕන. පළවෙනි එක මම කරලා පෙන්නන්නම්. ඉවර්ගල් එංගේ ඉරකරාර්. අර සංවාදයේ අර සංවාදයට අදාළ ඒ අයවලු කොහෙද ඉන්නේ? මුහුදු වැරළද නැත්නම් කඩේද ගෙදරද පෙට්‍රල් ඩීසල් පෝලිමේද කොහෙද ඉන්නේ? චිතුලි සන්දෙයිල් කඩයිල් වීටිල් කොකද උත්තරය? සන්දෙයිල්. සන්දෙයිල්. අන්න ඔහොම ඉරගහන්න ඕන. ඉරගහන්න ඕන. හරි සෙලුනි තේරෙනවද? ඔව් සර්. හරි. එතකොට දෙවෙනි එක විෂ්ණුට ඕනේ පණං කට්ටිද තිරාච්චෙයිද ලඩ්ඩුද? සංවාදේ තියෙනවා. රෙකෝඩින් එක බලන්න මම එවන්න ඕනට. අම්මාවකු ලඩ්ඩු සේතන. අම්මාට ලඩ්ඩු අම්මා ලඩ්ඩු හදන්න දන්නවද? දන්නේ නැද්ද? නැත්නම් තල් හකුරුද දන්නේ? තුන. පණං ගෙලෙන් විලයි. තල් අලේ මිල. රුපියල් 40ද 80ද 90ද 40ද 80ද 90ද කෝකද? හරි ඒක යටින් ඉරක් හඳින්. හරි. හයවෙනි ක්‍රියාකාරකම ඉඳලා අපි ලබන සතියේ බලමු සාකච්ඡා කරමු. හරි. අද ඉගෙන ගත්තු මෙම යාපන කොළ පිළිබඳව සඳහන් වූ කරුණු කාරණා ඔබට පැහැදිලි නම් ආම් කියන්න. අපහැදිලි නම් ඉල්ලයි කියන්න. එල්ලම් පාඩම් වෙලඟිච්ච සිලුනි චිතුලි හරි. විශේෂයෙන් මේ පණිවිඩේ යූටියුබ් නාලිකා හරහා මේ නරඹන ද්වීපතේ ඔයාලට පුළුවන් අපේ පන්තිත් එක්ක සෘජුවම සම්බන්ධ වෙන්න. 03:37.77.375.10.10 WhatsApp අංකයේ ඔස්සේ ඔයාලට පුළුවන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ඔබත් අපේ පන්තිත් එක්ක එකතු වෙන්න. අපිට හැම එකම YouTube එකෙන් අප්ලෝඩ් කරන්න බෑ. ලොකු වීඩියෝ සයිසස් අපිට YouTube වලට අප්ඩේට් කරන්න බෑ. අප්ලෝඩ් කරන්න බෑ. ඒ වගේම JPG, PDF notes යවන්න බෑ. ඒ ඔක්කොම අපි ඔයාලට WhatsApp හරහා තමයි යවන්නේ. ඒ නිසා ඔබ අපේ WhatsApp group එකට join වෙන්න. මේ අංකයේ ඔස්සේ ඔයාලට පුළුවන් අපිට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න නැවත හම්බෙමු ලබන සතියේ. සුපුරුදු පරිදි සුපුරුදු වේලාවෙදී මේ පන්තියත් එක්ක අපි සම්බන්ධ වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබදායි දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා.
Nantri Panakam. Panakam, sir. Panakam. Panakam. Panakam.